ගන්න යාළුවනේ සුපර් සික් නැත්නම් මොඩි YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා මගේ නම අදීෂ සඳුරු. ඉතින් යාළුවනේ ඔන්න දැන් සීහල් කත් වෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා තියෙනවා. ඉතින් සීහල් කත් වෙනි එපිසෝඩ් එකේදී අපිට ගොඩක් unexplained characters ලා ගොඩක් බලන්න පුළුවන් වුණා. සුපිරි බල තියෙන ගොඩක් කට්ටිය ඒගොල්ලන්ට powers ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් මේගොල්ලන්ගේ කොමික් ඉතිහාසය ගැන කොමික් වල කොහොමද මේගොල්ලන්ට powers ලැබෙන්නේ කියලා අපි කතා කරනවා මේ විදිහට. ඒ ගමම සීහල් කත් වෙනි එපිසෝඩ් එකේ රිවියු එකක් සහ බ්‍රේක්ඩවුන් එකත් එක්ක ඉතින් යාළුවනේ වැඩිදුර කතා කරන්න නැතුව ගෙලින් වීඩියෝ එක. ඉතින් අර සියල් කත්වෙනි එපිසෝඩ් එක වෙන්නේ කලින් එපිසෝඩ් එකේ ජෙන්ට ජෝස් කියලා කෙනෙක් හම් වෙනවා. ඉතින් මේ දෙන අතර රිලේෂන්ෂිප් එක හොඳටම වැඩි වෙනවා. ඉතින් මේ නිසා ජෙන් හොඳටම සතුටු වෙනවා. දවසකට පස්සේ එයා ජෙන්ගේ කෝල්ස් වලට මැසේජස් වලට කිසිම රිප්ලයි එකක් කරන්නේ නැහැ. ඉතින් මේ අතර එමිල් බ්ලොන්ස් කියව ඇබමිනේෂන් වෙන එක නතර කරන්න ඒ කරන දාන්න එයා දාන චිප් එක හදන ජෙන් යනවා. ඉතින් එමිල්ගේ ගෙදරදී සුපර් පවර්ස් තියෙන ගොඩක් අය හම් වෙනවා. ඉතින් තෙරපි එකකට පස්සේ ජෙන් ජෝස්ව අමතක කරන්න හදනවා. හැබැයි ඊට පස්සේ දින 3කට කලින් ෆ්ලෑෂ්බැක් එකක් පෙන්නනවා. ජෝස් ජෙන්ගෙන් ලේ ගන්න හදන කල්ලියේ ඉන්ටෙලිජෙන්සියා කියන කල්ලියේ එක්කෙනෙක් කියලා බලන්න පුළුවන්. ඉතින් එයා ජෙන්ගෙන් ලේ ගන්නවා. ඉතින් බ්‍රේක්ඩවුන් එක පටන් ගමු. මුලින්ම ජෙන් ජෝස්ට මැසේජ් යවන එක බබල් එකක් විදියට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මිස් මාවල් එකෙත් මේ වගේ ටෙක්ස් බබල්ස් බලන්න පුළුවන් වුණා. ඊළඟට ජෝස් එක්ක ජෙන් ඉන්න සීන් එකක QR කෝඩ් එකක් බලන්න පුළුවන් පස්සා. මේක ස්කෑන් කරාම ඔයාලට හම්බෙන කොමික් එකේ ඉන්න ප්‍රධාන විලන් තමයි පෝකියුපයින් කියන්නේ. ඉතින් අපිට මේ එපිසෝඩ් එකේදීත් බලන්න පුළුවන් වෙන ජෝර්ජ් ගේන් තියනවා කියලා ජෙන් දැනගනකොට ජෙන්ගේ පිටේ කළුපාට තිත් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙක මේ ජෝස් ජෙන්ගෙන් ලේ ගත්තාම හැදුණු තුවාල දෙකක් වෙන්න පුළුවන්. ඊළාට GLKNH එකේදී ජෙන් සීයල්ක විදියට අඳින ජෙන් අඳින ඇඳුම එයාගේ කොමික් ඇඳුම වගේම තමයි. ඊළාට අපිට කොමික් කැරක්ටර්ස්ලා ටිකක් බලන්න පුළුවන්. මෑන් බුල් කොමික් වල ඩොක්ටර් කෙනෙක් හරකෙක්ගේ එන්සයිම්ස් මෙයාට මේ එන්නත් කරාට පස්සේ මෙයා මෑන් බුල්ුනේ. ඊළාට ඇස් ඇලර්ජීලා මේ වැරදියට කිවන සමායන්න. ඉතින් මෙයා කොමික් වල කඩු වලින් වැඩ දාන මියුටන්ට් කෙනෙක්. ඊළඟට පෝකියුපයින් කියන්නේ මිලිටරි ඒකට ඒ වගේ දේවල් වලට ආරක්ෂාවට හදාගත්තු සුපර් පවර්ස් තියෙන සූට් එකක් හදාගත්තු කෙනෙක්. ඊට පස්සේ මේ තවත් වැම්පයර් කෙනෙක් ඉන්නවා සරිසන් කියලා. ඉතින් බ්ලේඩ් කොමික් වල ඉන්න ලෝකේ පළවෙනි වැම්පයර් තමයි මෙයා. ඒ වුණාට MCU එකේ නම් එයා වැම්පයර් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න මිනිස්සෙක් කියලා නිගන්නේ. ඒ හින්දා එයා වැම්පයර් කෙනෙක් නොවෙන්න පුළුවන්. ඊළාට එමිල්ගේ තෙරපි රූම් එකේ ඝන දෙවියන්ගේ සරස්වතී දේවියගේ ෆොටෝස් බලන්නත් පුළුවන්. ඊළාට ජෙන්ගේ ෆෝන් එකේ නම් ගොඩක් තියෙනවා මේ කාස් ගෲප් එකේ අයගේ නම්. මම මේ ඔක්කොම කියන්න හදන්නේ. ඒකේ තියෙනවා ලූක් ජේකොබ්සන් කියලා. ඉතින් සීහල්ක්ගේ ඇඳුම් මහන කෙනා අර සීහල්ක්ගේ ඇඳුම් මහන කෙනා තමයි ලූක් ජේකොබ්සන් කියන්නේ. ඒ වගේම ස්කොට් ජේකොබ්ස් කියලා තියෙනවා සීහල් ටීවී සීරීස් එකේ එඩිටර් වෙන්ඩි ජේකොබ්සන්, ග්‍රිසන් ජොන්සන්, ජෙසි ජොන්සන් මේ ඔක්කොම සීරීස් එකේ එක එක දේවල් හදන ක්‍රූ එක. ඉතින් ජෙසිකා කියන්නේ මේකේ මේන් රයිටර් ජෙසිකා ගැල්ටෙන්ගියක්. ඊළඟට ජෙන් යන මේ කැබ් එකේ ස්කොට් ටොවින් කියලා තියෙනවා. ඉතින් මේක ඒ නමින් ඉන්න ක්‍රොමික් රයිටර්ට ඉංගියක් තමයි. ඉතින් ඒ ටෙක්ස් ඉවරයි. එනයිති අද කියන්න තියෙන එච්චල අලුත් වීඩියෝ එකෙන් හරි අලුත් බ්‍රේක් ඩවුන් එකෙන් හරි හම්බ වෙන ගාදට යනවා. අයිබෝ.